ටීවි දකුණු මාධ්‍යයතනය විදිහට අද දවසේ තරිම අපූර්ව නිවසක සුවිසල් නිවසක ඉදිරිපිට තමයි ඉන්නේ අපේ බොහොම හිතවත් මිත්‍ර අපේ රංජිත් මෙන්ඩිස් වෛද්‍යතුමාගේ නිවස. තාමත්ම සුන්දර නිවසක් තමයි අද තියෙන්නේ. මේ ලස්සන කුරුල්ලන්ගෙන් හැඩවෙච්ච අපූර්ව නිවසකට තමයි අපි අද ගොඩවදින්නේ. ආයුබෝවන්, කොහමද? ආයුබෝවන් ආයුබෝවන්. හරි, අපි යමු බලන්න නිවස. මොකක්ද මේ දොර? සාමාන්‍ය ඉතින් පොඩි දොරක් තමයි. පොඩි දොරක් පේනවට නම් පොඩි දොරක් නම් නෙවෙයි. මේක මොනවද ඇත්තටම මේ මේ කලාව මොකක්ද මේ? ඉතින් මේ මගේ ඉතින් තියෙන කලාව තමයි තියෙන්නේ. මොකද්ද ඔබේ කලාව? ඔබට දැනෙන්නේ මොකද? මේ වගේ නිකන් බොහොම රිලැක්ස් එකේ ඉන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. මම විවේකීව රිලැක්ස් එකේ හොඳ වාතාශ්‍රය ඉන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ වාතාශ්‍රය නිවස ඇතුළට ගේන එකක් තියෙන්නේ. දැන් මේ නිර්මාණය ඔබේ නිර්මාණයක්ද? චින්තනය මගේ වඩුපස් නැහැ තමයි ඉතින් හැදුවේ. හැදුවේ ඔවුන්ටත් ඓතිහාසිකමක් තියෙනවා. ඔව්. ඉතින් ගත්තා මේ ලී වර්ගය මොකද්ද වෛද්‍යතුමා? කොස් සහ කළුවර. කොස්සා කළුවර තමයි මේ දව බවට පත්තුල තියෙන. මේ අවුරුදු කීයටද කලින්ද මේ වැඩේ පටන් ගත්තේ? අවුරුදු 8කට විතර කලින්. අවුරුදු 8ක් තිස්සේ මේ හදනවා. තාම හදනවා. ඔව් තාම හදන ඉවර නැහැ තාම. අවසාන හරිය තියෙනද? අවසාන හරිය. ඔව්. ඊට පස්සේ මේ වගේ ගහක් මේ මොකක්ද ඇත්තර මේ ගහ? මේ ෆුට්බෝල් කියන මේ ශාකය මේ ෆුට්බෝල් කියන ශාකය. ආ මම පොඩි තියෙන පොඩි ආට් එකක් මගේ පොඩි කලාවක් තියෙනවා ඒක තමයි මගේ. ඔව්. සා ගත්තාම ඇත්තටම අපි වෙනදෙද්දි මෙතන තිබුණේ මේ පොකුණක් නේද? ඔව්. පොකුණ අයින් කරන්න හේතුනේ මොකද? පොකුණ මම ඉවත් කරා. මොකද මම මේ වෙනම උඩම ගාන එකක් තියෙනවා මගේ තුන්වෙනි තට්ටුවේ. හතරවෙනි තට්ටුවේ ගාන එකක් තියෙනවා. ඒකට මම ඒ පොකුණ අරන් ගියා. දැන් මේ පුටු සැටි එක කොහෙන්ද වෛද්‍යතුමා ගෙන? අපේ නෝනා තමයි. තේරීම සරල එකක්. සරල එකක්. ඕ අපි මේ බිම්මහලනේ. හරි, බිම්මහල තවත් මොනවද තියෙන මේ ගහ මොකක්ද? කොහෙන්ද මේ ගෙන? කොහෙන්ද මේ ශාකයන් ගේන්? එක එක දවසට එහෙම ගේනවා. ඒ වගේම අපිට පේනවා මේ මේ ගෘහ නිර්මාණ කලාවන්, විශේෂයෙන්ම මේ කලාවන් ඔබට කොහොමද එන්නේ? ටයිටේනියම්ම තමයි කරලා තියෙන්නේ සම්පූර්ණ. සම්පූර්ණ ගේ ටයිටේනියම්. කරේ. ඔව්. ඉස්සෙල්ලා මේකේ පොටිනේ ගහලා තිබ්බේ? මේ මේක පොටි තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ටයිටේනියම් කරේ. හහ. පොටි තිබිච්ච ඒවත් අයින් කරා. අයින් කරා. අයින් කරා. ඒ මොකෝ ටයිටේනියම් වලට ගියේ? ටයිටේනියම් වලට ගියාම හරි බොහොම නැචරල් පෙනුමක් එනවා. මේ ස්වභාවික පෙනුමක් පොටි වගේ පිපෙන්නේ නැහැ. හොදල දාන්න පුළුවන් අපිට. බොහොම බොහොම ක්ලීන් එක. හරිම පිරිසිදුව තියා ගන්න පුළුවන්. හොදන්න පුළුවන් නේද කුණු ගෑවුනාට පස්සේ? ඔව්. මේ අපි ඉස්සරලා දැක්ක එකක් තමයි මේ මේ හරි අපූරු ලයිට් එකක්. මේ කොහෙන්ද ගෙනාවේ? කොළඹින් ගෙනාවේ. ඉතාලම ලස්සනයි. මෙතන ඉඳලා බැලුවාම තුන්වෙනි තට්ටුව පේනවද? ඔව්. තුන්වෙනි තට්ටුව පේනවා. එහෙම හිතලද ඒක කරේ? ඔව් ඒක හිතලගෙන. හිතල කරේ. දැන් මේක මේ සිතුවිලි කොහොමද එන්නේ? රාත්‍රියද දවල්ටද උදේටද? එහෙම ඉතින් හිතනකොට ටිකක් කරේ. මේ දැන්ට අවුරුදු 10කට පාරකට කලින් හිතලා තමයි මෙතනුත් දැන් අපි ආකාශ උසර උඩ පේන්න හදලා තියෙන්නේ. ආ උඩට පේන්න? ඔව් උඩ. මෙතනින්? උඩින් අහ රාත්‍රිය තරුණක් බලන්න පුළුවන් දැන්. රාට තරු බලන්න පුළුවන් මෙතනින්. හා තරු පේනවා දැන් නේ. සාමාන්‍යයෙන් කොච්චර විතර වියදමක් ගිහින් තියෙනවද මේකට? දැන්ට කෝටි 25ක් විතර ගිහින්. කෝටි 25ක් විතර ගිහිල්ලා තියෙනවා. හා. ඇයි දැන් හම්බ කරපු සියලු වත්කම මෙතන නේ? ඈ එහෙමවත් නැහැ. ඉතින් මම ඉතින් හම්බ කරපු ගොඩක් ඒවා මෙතන තමයි විදං කරලා තියෙන්නේ. විදං කරේ. ඇයි මේ වගේ සුවිසල් සුන්දර නිවසක් හදන්න නිකන් හිතුනේ මොකෝ නිකන්? හිතුනේ ඉතින් මේ ඒක මේකත් කලාවක් නේ.
kalawa jeevithaye kalawata no jeevithaye kalawak wage meka vidinna puluwan deyak nivasak gena vidinna puluwan nivasak man ithin hadana eke indira vidala thiyena kiyanne man ithin pori kalaatmaka nirmanayak thamai kare oyala baluwan thire wada hema ow api yamu ehanam deweni mahalata මේ අත්වැටවල් ගැන කතා කරොත් වෛද්‍යතුමා මොකද්ද මේ මේවා දැකපු ඒවද ඔබතුමා නෑ නෑ මේ අපි හිතලා නිර්මාණ කරේ කොහෙවත් දැකලා නෑ කොහෙවත් දැකලා නෑ නෑ තාංගර නෑ මේක වැඩ කරන්න මේ පොතින හා හා අ මේ අත්වැටවල් ඔබේ සිතුවිලි සිතුවිලි හා 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 හිතන්නේ ඔක්කොම කලුවර උරුද මේ කලුවර කලුවර මේව තමයි තියෙන්නේ ඔක්කොම හා 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 අපි දැන් දෙවෙනි මහලට තමයි ගොඩවදිමින් ඉන්නේ hari, dan me dewi ini mahal tamai tienni, tamat lassana, dakum kalu tanak tamai istanet, me light cek agak tuh muka deh tien, kohen deh me kena apa me ka, kolamin tamai, kolamin kena apa, poyan kocer mahan sih nado. Ini itu sih sepan sih aneh deh, magi ada hasil tanu, boleh lagi na, boleh lagi na apa? Yang tenat tienno, tenat gih lagi no. Oh. Hahaha. Dan meten ini da palle ha belua hari malas sana ini. Oh. Mem itu atau mem begi lah? Ani nggak ada. Hitan netu karan ben? Hitan netu karan ben. Mama dakino me bitti ola me kanu gatta ha ma pira dini wisudhi halat. Me widi ada malas sana kanu tienno aneh deh. Hari ma deng, obye hite tibunat waidyatuma me dewal nirmane karan wadu mahattayata suvisheshi hakiyawak tiyenna ona neda? Pahadili. Obye me hoyaganne kohomada me wadu mahatturu? Ne me indika kiyala wadu mahatte mathara talalli. Oh. E wadu mahatte thamai me kare ethama taruna name e lamaya man ti lamayage agen e dakshatave dakala e lamayata man me idea ekak deela. Oh. Jadi man nirmana kerewa, atau mungkin suvisal aitiya ke itu mau arti, no, bagaimana mungkin nirmana aitiya sampurna mangga satu. Oh, men nirmana, mereka hangim obatnya nih kang, kohomat ada yang, api, oke nih kang hangga, no, agit kila mana nih kang itu rata tuh biwa ini nih kang sihine, men sihine loh kaya kohomat ini. Eh, mana sih, kalpana kan gue ada, gue mereka arsitekturing kira kat, men, atau mungkin kalawa. Kalau ngapain gal juga ini dala, me niwas aja diklan itu ya gal juga ini minisu. Ini sih emang nyahapat sama aja khadan itu nama manusia. Ini sih mata itu na alut loko ya khadan kota minisu itu, itu nama Venus puji dek itu dakiin pulu angin non. Tidak sampada ika ramu tulam itu nama nang sampada ika wahalak gahat tuh gak nih khadan nih. Wahalak gahapu gak menghadal naya kuhebat. Hade, soalnya sampada ini thora itu nih loko diunulati ini kelung. Sampradaya itu virudha wa sampradaya itu terhitungan. Nah, perkurti toga ganan tiennya kalo vikurti tiennya kalung kipai vikurti orang itu mah samaj parinah bini. Jadi, karena mang sampradaya obat terhitungan itu mah megi hadui. Sampradaya obat terhitungan. Hadiru. Asammatavadi minisu. Asammatavadi minisu itu Lankawa jiwatnya ketika amar. Nah, memang, namun, tapi, yana orang itu nengka, ini samaj wenas karan peluang ini non. Sampradaya ngobrol dengan manusia itu, tapi ya kerja karena, ha, ini adalah kerana balapurut itu, no. Hari, apit tuh yang pertama hitang ini, hitang hiti, mati ini arbuda sah, prasna, tapi loko ini tidak kini, no. Memang, me, obe rupa apa ini? Oh, anggal kia itu? Ya, hatta paha. Anggal hatta paha ke? Laksa kia itu? Sekarang tunah terak kuna, tunah terak kuna. Ya, bagaimana api ay lassana tanah kita godawa dini, obatan ikan wismita begi lama teh itu nama itu nang, mereka ikan hotel lekat dene tetam bener muka dene. Api master bedroom bat, master bedroom. Master bedroom mereka dini. Hari,
එතකොට මේ මේ තමයි ඒ මේක මේ මාස්ටර් බෙඩ්රූම් එකට දොර විශේෂ දොර හා හා අනිකුත් දොර මේක ඇතුළට යන්න මේක නිකන් දිව්‍ය ලෝකයක් වගේ නේ මේක මේ මගේ මාස්ටර් බෙඩ්රූම් බාත්รูම් එක බාත්รูම් එක බාත්รูම් එක එතකොට මේ නිකන් සාමාන්‍ය හිතන්න පුළුවන් මිනිස්සු වෙන්ට නිකන් අපි මේ දිව්‍ය ලෝකයට දාවේ නැත්තම් මිනිස් ලෝකයේ දෙන්නේ කියලා නැහැ මේකක් නෑ මේ ඔක්කොම නිර්මාණ මගේ මේ උඩ සියලු දේවල් කලවර කලවර සහ නැදුම් වලින් හදලා තියෙනවා කලවර සහ නැදුම් නැදුම් කියනවා මේ මේ දේවල් කොහෙන්ද ගේන්නේ කලවර නැදුම් ගත්තොත් සාමාන්‍යයෙන් මේ මේ කලවර මට මේ මගේ ඥාති මිත්‍රෙක් ලබා දීපුවා ලබා දුන්නා හා මේ ඇඹිලි පිටියේ නෑ හා මගේ දුරපලාතක දුරපලාතේ ගොඩාක් කලින් අවුරුදු මේ අපේ තාත්තා මිනින්දෝර දෙපාර්තමේන්තුවේ වැඩ කරේ ඒ කාලේ ඉඳලා කලවාදී යාළු වෙච්ච. එතකොට මෙහෙම එකක් නිකන් හිතෙන කොහොමද මේක නිකන් විවුර්ත මෙතනින් කර්න එකක් එනවද? ඔව් කර්න එකක්. කර්න එකක්. ආයෙත් ඉතින් අපි මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඉන්නේ අපි විතරයි තියෙන කොහොමද නැහැ ඒ ප්‍රශ්නයක් නැහැ. විවුර්තයි. විවුර්තයි. ඔව්. ජීවිතේ විවුර්තත්වය හොඳයිද? පැහැදිලිවම හරි ස්ට්‍රෙස් අඩුයිනේ එතකොට. අඩුයි. අඩුයි. හ්ම්. તો ඊවත් එන හංගන්නේ මොකටද කියලා අපි මැරෙන මිනිස්සු. මැරෙන මිනිස්සු. මොකද ඊට පස්සේ ආයි මේ මේ ආගම් වලින් හංගපු මිත්‍යාව අපි තුල නෑ. අපි මිහිදන් වෙන මොලේ මරණයත් සමග මේ සියල්ල අවසන්. කායි ආත්මත් නෑ. ඒ බොරු කතාවල්. කතාවක්. හ්ම්. දෙවිවරුත් නෑ. මේ මිනිස්සු විශ්වාස කරන මිනිස්සුන්ගේ පට්ටපල් බොරු. එහෙම එහෙම මොකක්වත් නැහැ කැලුම්. ඒ වගේ මිනිස්සු විශ්වාස කරන මිනිස්සුන්ට මේවා කරන්නත් බෑ. කරන්නත් බෑ. බෑ. සාම්ප්‍රදායෙන් ඔබට හිතලා මේ අමුතුම ජකුසියක් වුන්. ඔව්. මේ කොහෙන්ද මේ ගෙනාවේ? ඔක මං ගෙනාවේ කොළඹ. කොළඹ. ඔව් ඉතින් හරිම අපූරු තැනක් තමයි මේ තැන. ඉතින් අපිත් ඇත්තටම බොහෝ විදිහට ටීවී දකුණු මාධ්‍යයන්ට මීට පෙර අපි බොහෝ විදිහට දුප්පත් මිනිසුන්ට පොඩි සාමාන්‍ය අපි නිවාස සකස් කරමින් ගියපු කණ්ඩායමක් ඉතින් අපි මේ තැන දැක්කොත් ඔබට දුක නෙමෙයි මේක පුදුමාකාර සතුටක් විඳින්න පුළුවන් හදවතකුත් තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. මේවනේ අපූර්ව තැනක්. ඒ වගේම පොඩි අපි මේකේ එලිමහනට ගියොත් ඒකත් හරිම අපූරු තැනක් සබා දහම හැම දෙයක්ම කියවෙන තැනක් බවට පත් වෙලා තියෙන අපිට පේනම ඇති ඉතාමත් ලස්සන මාළු විශේෂ මේවා නඩත්තු කරන්නේ කොහමද ඔබතුමාගේ රස්සාවයි මේ හැම දේවල් ඇතුලේ මට ඉන්න හිතවත් එක්කෙනෙක් ඉදුණේ කියලා මේ මේකත් කරුම් මගේ නිර්මාණයද මේ හුලම්පුව දෙනවට මේ කඩේ දිවිච්ච එකක් නෙවෙයි මම හිතලා නිර්මාණය කරා හිතලා නිර්මාණය කරපු එකක්. එතකොට හුලම්පොද මේවෙන් ආරක්ෂා වෙනවා. එන්නේ නැහැ. දැන් හුලම්පොද බිඳුවක්වත් එන්නේ නැහැ. එන්නේ නැහැ. එන්නේ නැහැ. හහහ. එතුවෙන් පස්සේ මේ හුලම්පොද තමයි තියෙන්න ගත්තා. හ්ම්. ඊට පස්සේ මම මේ අමිල කියලා ඉන්නවා මේ යකඩ වැඩ කරන මල්ලි කෙනෙක්. මේ එයාට කියලා මේ හැදෙව්වා. හ්ම්. බොහොම ලස්සනට ආවා. දැන් මේක මේ කඩෙන් ගෙනල්ලා හයි කරාද කියලා කට්ටිය අහනවා මගේ. ආනවා මේ පුටු විශේෂ මොනවද මේ ඔය ඉතින් මට විවේකී වාඩි වෙලා ඉන්න හදපුව විවේකී වාඩි වෙලා ඉන්න ඔන්න ඔකලුන් වට මම ලස්සන පුටුවක් පෙන්වන්න ඔයට වැඩි මෙන්න මේ පුටුවේ කොහෙවත් නැහැ මේ කොහෙවත් නැති පුටුව කොහෙවත් නැව දැකලා නැතුව මිට කලින් මේ ඔක්කොම බෝල බෙයාරින් වල තියෙන්නේ බෝල බෙයාරින් උඩ තමයි තියෙන්නේ මේ වන්න ඔව් මේක මම නම් වාඩිලා පෙන්වන්න ඔව් කෙනාද මේකේ බොහොම ඉන්න පුළුවන් මේ දැකලා නැහැ කවදාවත් දැකලා නැහැ නේ ඔක නෑ නෑ මම නන්ද මේ අපි හදපු පුටුවක් හදපු එක ඔව් දැන් ඕක නිකන් හිතන්නේ කොහමද ડોක්ටර් මේක අපි ගොඩක් කල්පනා කරලා හදපු එකද මේකට වැඩි දියුණු එකක් අපි තා හදන්න දැන් ප්ලෑන් කරලා දිනවා අපි ඉස්සරහට එක හදනවා හදනවා ඊටත් වඩා දියුණු පුටුවක් දියුණු පුටුවක් ඔබ ඒ වගේම මේ පරිසර අලංකරණය කියන එක ගැන ගස් වර්ග මේව ගැන වැඩිපුරම හිතනවා අනිවාර්යයෙන්ම ඔබ තෙවන මහලේ ඔබ සම්පූර්ණ වගා කරනවා සම්පූර්ණ වගා ඒක ඊටා සුන්දර තැනක් අපි එතෙන්ටත් යමු ඊටාම ලස්සන වෙච්ච සුන්දර වෙච්ච තැනක් තමයි මේ අපේ තාම අපි තෙවන මහව ඉදි කරමින් පවතින්නේ ඒනට වගාවක් තියෙනවා ටිකක් වගාවක් තියෙනවා
මේ අවකාශය සාමාන්‍ය නිදහස්ව ඉන්න තැනද මෙතන? ඔව් පැහැදිලිව. නිදහස ඉන්න තැන තමයි මෙතන. ඔව්. හ්ම් හ්ම් හ්ම්. තම ලස්සනට මේ ශාක මොනවද වෛද්‍යතුමා? මොකද මේ සිල්වර් ඒඩි කියන එක මේ මීමන වර්ගයක්. මීමන වර්ගයක්. හ්ම් හ්ම්. මේ මොකක්ද? ඔක මේ ඇඹුල් මේ ඇඹුල් පේර. ඇඹුල් පේර. හ්ම් හ්ම්. සාරදීන අනිත් එකත් ඇඹුල්. අනිත් එකත් ඇඹුල් පේර. ඔව්. ගෙඩි තියෙනවා මේකේ. ගෙඩි තියෙනවා අපෝ ගෙඩි තියෙනවා හ්ම් හ්ම් ගෙඩි තියෙනවා මර ගෙඩි ආ දෙන්න ගෙඩි ඇඹුල් පේර මේ කොහෙන්ද ගෙනාවේ මේක මේක මං ගෙනාවේ දියතෙන් ගෙනාවේ මේක දිය දියතෙන් කොළඹ දියතෙන් හා 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 එවාගෙම මේ මාළු ටැංකි ඒක මගේ නිර්මාණයක් නිර්මාණයක් ඔව් මේ ওই තියෙන ඔක්කොම හයිඩ්‍රෝ ප්ලාන්ට් හ්ම් හ්ම් නැචරල් ඒවා ස්වාභාවික දේවල් ස්වාභාවික රයිට් ඒ වගේම මේ ශාකයේ මොකක්ද මේක මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් මේක මේ ඉතින් හරි ලස්සනට වගේ තියෙන එකක් ඇත්තන ඔක්සිජන් මල් ගෙඩි ඔක් මාස් තුනක් විතර තියෙනවා මේක. අර මේ හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් නිස්පාදනය කරන සාක්‍ය. ඔව්. ඔබ ඒ වගේම මේ දැන් ඔබේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම සහ විද්‍යාත්මක දේවල් ගැන ඔබ ගොඩක් විදිහට හිතනවා. දැන් මේ ශාක පද්ධතීන් ගැන කතා කරද්දිත් ඒව ගැන ලොකුවට විශ්වාස කරලා තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. නැත්නම් මේ ඔක්කොම පොල්පැල මං හිටවපුවා. මේ වාර්තේ. හා හා. යා පැත්තේ තියෙනවා තාම මගේ දැන්න පොල් අපි කන ඒවා. ඔක්කොම මං හිටවපුවා. හිටවපුවා. ඔව්. ඔබ මේ නිවස ඉදිකරන අවස්ථාවේදී මට මතකයි එක් අවස්ථාවක කොස්කහ බේර ගන්න දාපු කොස්පැලය බේර ගන්න කොහිතරම් වෙහසක් දැක්කෝද කියලා මං ඉතාම හොඳින් දන්නවා. ඒක ඒ සබදාහම නැත්තම් මේක මේ කරන වැඩෙන් වැඩක් නෑ නේද ඒකේ අනිවාර්යයෙන්ම අපි 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 සබහාදාමේ කොටස් මිසක් අපි අපේ කොටස් නෙවෙයි සබහාදාම ඒ තමයි ඇත්ත ඇත්ත මිනිස්සු අවුලගෙන තියෙන්නේ මෙතන ඔව් මම ඒ කොස්කහ රැක ගන්න වෙනම කියන්නේ ලක්ෂයකට වැඩි මුදලක් වේදම් කරලා වැහුවා මේ ගෙනල්ල ඉටිවිදි ගෙනල්ල වහලා දැන් ඒ කොස්කහ කොස් කෙටි දින වෙනු පෙන්න ඒකත් හරිම අපූර්වයි අන්න ඒක තමයි අපි මේවතුලින් මොන මාස්ටර් බෙඩ්රූම් එක බලන්න පුළුවන් මේ තියෙන අපිට පේනවා ඇති අන්න ඒක තමයි දැන් අපි මේ වගේ કૃත්‍රිම දේවල් හැදුවත් හැබැයි අපි සබදාහම අතන මේ වෙලා නේද එතන වහලා තියෙන්නේ නේද ඔව් එහා පැත්තෙන් පේන එහා පැත්තෙන් බලන්න එන්න එහා පැත්තෙන් පේන ඒ වගේ හරි අපූර්ව නිවසක තමයි අද ඉන්නේ ඉතින් අපි හිතුවා වෙනස් වෙන්න වෙනස්ව හිතන්න එනිසා තමයි අතරම අපිට ඕන වුණේ ගහලා තියෙන්නේ මේ අපි එළිය පැත්තෙන් පේනවා එළියෙන් බලමු අපි හැමතැනම දැන් වහලා තියෙන ඇයි මේ වහලා තියෙන්නේ ඩස්ට් එක එන හින්දා ආ ඩස්ට් එක ඇතුළට එන හින්දා එන්න වහලා තියෙන ඒ ඉදිකිරීම යනවනේ එළිය ඉදිකිරීම අර පැත්තේ යනවා යනවා අපි යමු එහෙමනම් තෙවෙනි මහලට එන්නේ ආ තෙවෙනි මහලත් ඉතාමත් ලස්සන තැනක් ඔබට මේක කාමර ඔන්න බලන්න කාමර අපි එකක් බලමු ඔක්කොම එක වගේ කාමරතිය. එක වගේ විදියට හදලා තියෙන්නේ. ඔව්. මේ තියෙන්නේ. මේ තමයි මේ කාමර මේ දූගේ කාමරේ. දුවගේ කාමරේ මේ. ඒ ඔක්කොම මේ විදියට තමයි ඒ කාමරේ සකස් වෙලා තියෙන්නේ. අපිට පේන ඇති. සියලු අදිසුකෝපභෝගී විදියට තමයි සියල්ල සකස් වෙලා තියෙන ඉතින් දුවගේ කාමරේ තමයි අපි මේ අද මේ නරඹන්නේ ඒ වගේම කාමර මේ බාත්รูම් එකක් සාමාන්‍ය පොඩි බා සාමාන්‍ය බාත්รูම් එකක් මේ හහ ඒ වගේම අනිත් කොටස මොකද්ද වෛද්‍යතුමා මේ පුතා කාමර පුතාගේ කාමරේ තමයි මේ තියෙන්නේ ඒ තාම මේ පදිංචි ඉලා නැහැ මේ පදිංචි ඉලා නැහැ නැහැ හරි අපි ඉහළ මහලට යම් බලන්න තෙවැනි මහලට තමයි අපි දැන් යන්නේ ඒකත් ඉතාමත් සුන්දරව නිර්මාණාත්මකව සකස් කළ ස්ථානයක් අපි යමු අපි ගොඩක් දවසක් ඉඳලා මේක ඉන්න ප්ලාන්ට් එකක් මේක හරි ලස්සනයි මාස 3ක් මේක මල් තියෙනවා මේ මල් දැන් පර වෙලා මේක පර වෙලා ගිහිල්ලා ලොකු මලක් කරන එක මාස 3ක් රෙඩි තියෙනවා අපි යන්නේ මේ තෙවැනි මහලට මේ කිරියංගුණ ආ කිරියංගුණ කිරියංගුණ අපි කොල කොල යන මේ වැල් දොර
වැල්දොඩම් දැන් ගොඩක් අපිට එදාට වඩා විශාල විදියට වෙනස් වෙලා තියෙන්නේ නේද? ආ මේ තමයි මේ දෙහි අපි කැමරට ගන්න දෙහි කැමරට ගන්න දෙහි ඔබට දැක්කහම පුදුම හිතේ හරිම අපූර්වයි හරිම ලස්සනයි රතු දෙලුම් මේ රතු දෙලුම් ඉන්දියන් දෙලුම් ඉන්දියන් එක හා මේ ගැට නේන ඉතින් මම ඒක හැදෙනවා ගැදෙනවා හැදෙනවා ගෙඩි හැදෙනවා ගෙඩි සි ගැටලුවක් නැතුව ගැට මේ රතු දෙලුම් ඔකල වෙන්න ඔබට පේනවා ඇති ලස්සන මේ ගැට හැදෙමින් යන්නේ මේ මල් මල් හැදිලා තියෙනවා ලස්සනට අයි මේ දෙලුම් වැඩියෙන් හිටවන්න හිතුනේ මම දෙලුම් වලට කැමති කැමති මේ ඩ්‍රැගන් බූට්ස් දෙනවා ඩ්‍රැගන් ඩ්‍රැගන් බූට්ස් මේ මේ දොඩ පැණි දොඩ මේ පැණි දොඩ මේ හොඳ පළදාවක් තියෙනවා නැත්තම් දැන් ම වයස කීයක් වෙනවද මේ මේකට අවුරුද්දක් අවුරුද්දක් වගේ වෙනවා උන්ටට වැඩි වගේ මේ සේරම කොම්පෝස්ට් ද යොදන්නේ නැත්නම් රසායනික කොම්පෝස්ට් සහ රසායනිකත් යොදනවා යොදනවා ඔව් මේ බලන්න මේ කොයිතාමත් ලස්සනයි ඔබට පේනව ඇති තාම සුන්දර ගෙවත්තක් වගේම ඉන්න හිතෙන තැනක් තමයි මේ තැන එතන මේ මෙතනම පොඩි සෙට් වෙන තැන තමයි තින්නම ආ මෙතන සුන්දරව මේ දඹල මේ තියෙන දඹල බලන්න ආ දඹල ශාකයව තියෙනවා නොඑක් විදිහේ පළතුරු හැම දෙයක්ම තියෙන මේ පස්වෙනි මහලේ තමයි ඉන්නේ දැන් මේ මාතර හැම ප්‍රදේශයක්ම පේනවා 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 ඔබට පේනවද කැකන දුර පැත්ත තිහවගොඩ හැම දිසාවක්ම මාලිම්බඩ පැත්ත ඒ හැම දිසාවක්ම මේ පස්වෙනි මහලට නැග්ගහම පේනවා කහ වගාව ඔව් යට ඔබට පේනවා ඇති තම් බැලුවහම කහ වගාව දක්නට ලැබෙන කහ කහ වගාව ඒ අපි ඒක හතරවෙනි මහලේ නේද ඔව් හතරවෙනි මහලේ තවමත් මේ කටයුතු ඉදි කරමින් යන්නේ කරීරනේ හහ ගොඩක් කාලයක ඉඳලා අපි මේ කටයුත්ත ගැන වාර්තා කිරීමට බලාපොරොත්තු වෙන හිටපු එකක් මේ ප්‍රේක්ෂකවන්ට පෙන්වන්න හිටපු තැන මේ බලන්නකෝ පස්වෙනි මහලේ මෙහෙම දෙලුම් හදන්න පුළුවන් කියලා පස්වෙනි මහලේ සාමාන්‍යයෙන් දැන් මෙතන උස උස කොච්චරද වෛද්‍යතුමා මෙතන පොළොවේ ඉඳලා අඩි 150ක් 150ක් උඩින් තමයි අපි දැන් ඉන්නේ අඩි 150ක් උඩින් ඉන්නකොට නිකන් මාතර නිකන් ප්‍රාදේශීය රජ කෙනෙක් විදියටද හිතෙන්නේ එහෙම නෑ ඈ එහෙම එහෙම රාජා රාජා වුණක් නෑ රාජ උස්නියක් නෑ අපිට නෑ සාමාන්‍ය ගමේ හැදී වැඩින මිනිස්සු අපි නේද හරි ඔව් අපිට තියෙන පොඩි ෆැන්ටසියක් ෆැන්ටසිය ඔව් අපිට පොඩි මුළු මහත් මට තියෙන මේ තමයි මුළු මහත් සමාජයෙන්ම මේ තත්ත්වයට ප්‍රේරණය කිරීමේ බලාපොරොත්තුව බලාපොරොත්තු ඒවා ප්‍රැක්ටිකලි අපි පෙන්වන්න ඕන පෙන්වන්න ඕන කයිවාරුව නෙමෙයි අපි ප්‍රැක්ටිකලි ඔන්න පෙන්නලා තියෙනවා මේ මහ පොළොවේ හදන්න බෑ කියන දේවල් මේ ලස්සනට හැදිලා තියෙන්නේ මේ ලස්සනට පළදාව දොඩම් මේකට ගේන්න ඕන නැතවත් කොහෙද ඔව් පැණි දොඩම් ඉතමත් ලස්සනට තියෙනවා මේ බලන්න ඔබට පේනවා ඇති ඔබගේ ජීවිතයට අපි එකතු කරනවා මෙන්න ජීවිතේ විඳින්න නම් නිවසේම හදා ගන්න පුළුවන්. බලන්නකෝ මේ පැණි. මේ බලන්න ඔබට පේනව ඇති. ඉන්න බලන්න. අඩි 150ක් උඩ පැණි තොඩන් හැදෙන රටක්. ඈ. තාමත් තමයි පළදාවක් අපිට දක්වන ලැබෙන්නේ. මේව හැමදේම පෙන්නලා අපි කියන්නේ. ඔබත් මේ ආදර්ශය. මේ පැහිලා තියෙන්නේ කඩන්න පුළුවන් මට්ටම. කඩන්න පුළුවන් මට්ටමේ. දැන් සාමාන්‍යයෙන් අර පල්ලෙහා මහල් වලට වඩා මේ ඉහළ මහල් වල මේව හැදීමෙන් මේ 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 ශාක හැදීමේ තියෙන වාසිය මොකද්ද? කුමි රෝග අඩුයි. කුමි රෝග අඩුයි. කුමි රෝග අඩුයි. සූර්යාලෝකයේ තියෙන තරංගය අඩුයි. හ්ම් හ්ම්. එතකොට මේ සහපෙතින් වතුර එහෙම අපි හරියටම දෙන්න ඕන. නඩත්තු කරන්න ඕනේ. හ්ම් හ්ම් හ්ම්. අතන නම් හරි කලාවක් මේක වුණාට. කලාවක්. හරි මානසික වින්දනයක් හම්බ වෙනවා. වින්දනයක්. ඔව් අපිට අමුතුම සිසිලසක් දැනෙන එකක් අනිවාර්යෙන්. ඔව් මාර නිදහසක් තියෙන තැන. පැහැදිලිද? ඉන්න හිතින තැනක්. මම මෙතන කැලුම් වැටකොළු හදලා වැටකොළු ලොරියක් විතර කඩන මම බෙදලා දුන්නා මම එක්කෙනා හැ කැටියක් අහ වැටකොළු කඩන්න ඇති කිලෝ 2000 වැටකොළු 2000ක් කැඩුවා කිලෝ වට්ටක් කිලෝ 3400ක් කැඩුවා බැල්ල දුන්න බෙදලා එයා නම් වවාරන්න බෑ කියන්නේ බොරු 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 වැටකොළු කිලෝ 2000ක් කඩන්න ඇති කඩන්න ඇති ඔව් ඒ වැටකොළු ඩ්‍රොප් එක අයින් කරා මේ තියෙන වැටකොළු
වල මෙයා අයින් කර මේ ආපුව තාම අයින් කරේ නේතු වෙයි මම දැන් මේ හිතන්නේ ඩ්‍රැගන් පුෂ් දාන මේ වටේටම සම්පූර්ණ ඔය මේ එහා පැත්තේ ගහනවා ඒක ගහුවම කම්බුන් ඩ්‍රැගන් පුෂ් හද ඩ්‍රැගන් පුෂ් අපි පල්ලෙහා අර කහවගාව පැත්තට යමුද යා ඇත්තටම ගණිත ඉතාමත්ම සුන්දර තැනක් අපි මේවා ඇත්තටම ඔබට පෙන්වන්නෙම ඔබේ ජීවිතේටත් මේවා එකතු කරගෙන මේ බලන්න කැලුම් දැන් අපිට වෙනස් වෙනවා නම් ඒක තමයි වැදගත් අපිට මේ පලා හොඳේ මේ මේක දැන් මම පල්ලෙය හදලා ගෙනව කිරියඟුන මේ කිරියඟුන කොල මාර අමුවෙන් හදලා සම්බෝලේ හරි රසයි හරි මේ හැමතැනම හිුණා දැන් ඒක තමයි මම වැව්වේ ඒක තමයි මම වැව්වේ හ්ම් හ්ම් ඒක තමයි මම වැව්වේ බලන්න දිරුම් මල් පිච්ච පිරිත් තියෙනවා තරම් මේ ඒක තමයි මම වැව්වේ හ්ම් හ්ම් ඒක තමයි මම වැව්වේ බලන්න දිරුම් මල් පිච්ච පිරිත් තියෙනවා තරම් මේ ඒක තමයි මම වැව්වේ හ්ම් හ්ම් ඒක තමයි මම වැව්වේ බලන්න දිරුම් මල් පිච්ච පිරිත් තියෙනවා තරම් මේ ඒක තමයි මම වැව්වේ හ්ම් හ්ම් ඒක තමයි මම වැව්වේ බලන්න දිරුම් මල් පිච්ච පිරිත් තියෙනවා තරම් මේ ඒක තමයි මම වැව්වේ හ්ම් හ්ම් ඒක තමයි මම වැව්වේ ගෙඩි හැදීගෙන එන්නේ ඈ මේ මල් පොකුරු පොකුරු දිනම පොකුරු පොකුරු ආ හා තාම හැමදාම ඉතින් මේ කට උත්තටි අපි බලමු මේක නඩත්තු කරන අපේ කවුද අපේ ඉඳුනිල් 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 එන්න ඉඳුනිල් පොඩ්ඩක් මෙහාට එන්නකෝ බලන්න වැඩද ඉතින් වැඩ වැඩ අපි මේ සද්ද බද්ද දාන්න එපයි කියලාත් කිව්වා ඉඳුනිල්ට ඉඳුනිල් කඩියා වගේ වැඩ ඈ ඉන්නේ මේ ඉඳුනිල් තමයි මේක කොහොම නඩත්තු කරන්නේ මේව නඩත්තු කරන්නේ ඉඳුනිල් මොකද්ද මේ නඩත්තුව ලේසිද අමාරුද මොකද හිතෙන්නේ ලේසි ලේසිද නෑ අපි අමාරුවෙන් කරන්නේ අමාරුවෙන් කරන්නේ ඇයි ඒ එහෙම අමාරුන් නෑ වින්කම් කරනවා හරි උනන්දුවෙන් කරනවා ආසාවෙන් උනන්දුවෙන් ආසාවක් තියෙනවා ආසාව ඈ ඩොක්ටර් කියන විදිහ අපි ඉතින් වැඩි කරගෙන යනවා ඩොක්ටර් කියලා දෙනවා කරන විදිහ අපි ඉතින් ඒක කරගෙන යනවා ටික කරගෙන යනවා මේ පළදාවල් දැක්කම හිතට මොකක්ද දැනෙන්නේ සෑහෙන සතුටයි සතුටයි ඔක කැඩුවා නේද සෑහෙන ගත්ත ආහාරය ගත්ත බෙදා හැරිය මේ මේ ඉතින් කඩල තියෙන කඩදී ඉතින් මේ අර කඩේවට වඩා නිමිති ගොඩක් කපලා අයින් කරා ඩොක්ටර් කනේ අයින් කරා හා හා සෑහෙන මනතුරු පොගේ වැඩ ගොඩක් දැන් ඉඳන්නේ හා හා දැන් ජීවිතය ගැන මේ වගේ තැනක ඉඳගෙන හිතනකොට මොකද හිතෙන්නේ අම්මෝ දැනෙන සතුට හිතා ගන්න වෙන සතුටක් තියෙනවා නේද අනිවාර්යයෙන් ආ මිනිසුන්ගේ ඇත්තට අපිට තේරෙන දේ තමයි මිනිස්සු ඇත්තටම වෛද්‍යතුමා මේවට කැමති සැබවින්ම ඉතින් ඒ නිසා මේ අපි විශ්වාස කරන්න ඕන මේ මිනිසුන්ගේ ඇත්ත පියෝ ජීවිතය මිනිසුන්ට අත් කරලා දෙන්න නම් මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරොත් මේ ජීවිතේ දැනනවයි කියලා තේරෙනව නේද අනිවාර්යෙන් ජීවිතේ අපි ජීවත් වෙනවා කියන්නේ රහට ජීවත් වෙනවා රහට ජීවත් වෙනවා නන්නේ ඒක හොඳ කතාවක් රහට ජීවත් වෙනවා ඔව් අපි මේ පැත්තට යමු නැත්තම් රහට ජීවත් වෙ නැත්තම් ඔහෙ ඉපදුණා ඔහෙ මේ ඉදි කරමි පවතින දැන් මේ මිරිස්සේ මේ මොකද්ද මේ වෛද්‍යතුම මේක කරුම් මේ දැන් මෙතන මම මෙතන පොල්පැල හිටවන්න මේක හදන්නේ පොල්පැල පොල්පැල හිටවන්න තාම බට් ඒවා අවුරුදු 5 10 හයිබ්‍රිඩ් නෑ අවුරුදු 2 හැමාරේ පුදු අවුරුදු 2 හැමාරේවා හා හා 2 හැමාරේ මේ කහවගාව කහවගාව දැන් මේක අයින් කරන්න තියෙන කහවගාව අයින් කරා දැන් මේ හොඳට මේ දැන් පරිණ තවදිය අස්වැන්න නෙලන්න ඕන කාලය තියෙන්නේ ඒ වගේ තව පොඩි අදහසක් තිබ්බ නේද මේ හැරි පොන්ට් එකක් ගන්න මේක තියෙන පොන්ට් එක තමයි පොන්ට් එක මේ තියෙන සම්පූර්ණ පොන්ට් එක කියන්නේ මේක ඇත්තටම මම මාළු හදන්න හිතන් ඉන්නේ හැබැයි ඉස්සු හදන්න පටන් ඉන්නේ තම මේ මේ ඒක තමයි මේ මේ තියෙන අයින් කරන්නේ ඔව් ඉස්සරහ පැත්තේ මම පොඩි බාර් එකක් හදන්න තියෙනවා ඒක බාර් එක ආහහ මේ මෙතන මේ ආරක්ෂා කරපු කොස්කා අන්න කොස්කා ඔව් ගෙඩි තියෙනවා හම්බවන්නට නේ තියෙනවා නේ ඔව් මේක බේර ගන්න මම දැක්කා දැල් කොච්චර ලොකු ආහ ශක්තියක් එදුවද කියන එක මේ ඉතින් හරි පරිස්සමෙන් ඇවිදින්න ඕන මොකද තාම ඉදි කිරීම තාම මේ ඉදි කිරීමෙන් පවතින නිසාවෙන් මේ පේන ඇති ලස්සන ගෝවා මේ ආහාරයට ගන්න නේද නැත්තම් මේ ගොඩක් මේ මගේ ගොඩක් අයින් කරලා තියෙන්නේ මේ ඩොක්ටර් ඉතුරු වෙච්චි හරි එතකොට මේ පැත්තෙන් අපි ආපු පැද අවසාන වශයෙන් දැන් වෛද්‍යතුමා දැන් මේ වගේ දැන් මේ වගේ ජීවිතයක අත්විඳින සතුට ගැන කතා කරොත් මොකක්ද ඇත්තටම මෙහෙමයි කරුණ අපි හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්නේ ඔව් සතුට සතුට වෙනුවෙන් අපිට අපි ඔහේ ඉපදිරා ඔහේ පඬරැල්ලගේ මැරලා යන මිනිස්සු වෙන්නේ නැතුව මිනිසුන්ට වෙනස් විදියට අසම්ප්‍රදායික විදියට හිතන්න තමයි මම මේ ගැමේ කොහෙවත් වහල් නැහැ වහල් නෑ අර දැන් උඩ තියෙන වහලෙන් ඔක්කොම සූර්යාලෝක ටික ඇතුළට එනවා ඒකෙන් තමයි මම උදරන් වගා කරලා තින්නේ නේද හා ඒ කියන්නේ මේ වහල් නෑ මේ උඩ ගහන්නෙත් එහෙමයි ඒ කියන්නේ සූර්යාලෝක ටික තීරම තිර කරලා ඒවා ඒ වයින් ඔක්සිජන් නිෂ්පාදනය කරලා මෙතන නගරයක අපි එහෙම හිතුවොත් බලන්නකෝ අපේ පරිසර දූෂණයට හොඳම උත්තරයක් නේ අපේ උත්තරයක් වගේම අපිට ආහාර දැන් මේ බලන්න
මේ මාළු මිරිස් මිර කාලා මාළු මිරිස් කරල් 5ක් 10ක් කඩාගත්ත මෙතේ අපි කෑමට කෑමට ඔව් අපි ඒ තැනට පත් කරගත යුතුයි නේද අනිවාර්යයෙන් මං කියන්නේ ඉතින් අපිට මේ දින අපි නිවිති අයින් කරලා ඩ්‍රොප් එක පේනවනේ වට ගොරුබයිල් හැම මං නිවිති අපි මේ අයින් කරපු ඩ්‍රොප් එක අපි අයින් කරා ගොඩක් කියන්නේ ලොරියක් විතර තිබුණා කපල අයින් කරලා කට්ටිය අරන් ගිහලා ඉතුරු කරපුවා ආ ආ ඒ වගේම මේ කැලුම් මේ මගේ අර කොස්කා ගෙඩි තියෙනවද එතනම අමාරුවෙන් බේරගත්තු කොස්කා අර ආරක්ෂිතව තියෙන ඈ ගෙඩි තියෙනවද දැන් හොඳටම ආ ඔබල පේනවා මේ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ගියා මේ කොස්කා ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන් ඒ කියන්නේ මේක පේනවා අපි සබදාහම අවනත නොවි අපි මේ කරන වැඩවලින් වැඩක් නැහැ අනිවාර්යයෙන් ඒක තමයි ඇත්ත ඉතින් ඒ නිසා අපි සල්ලි වලටත් එහා ගිහිල්ලා මේ පරිසරය ගැන හිතපු නිසා තමයි මේ විදියට පරිසර කාරණාවත් මතු කරන්නේ මගේ මේ පැත්තේ මොකද්ද තියන්නේ අර අබගස් මේක ඇත්තේ මගේ මේ ව්‍යායාම කරන ඒරියා එක කැලුම් මේ තාම හදරි වල නැහැ ව්‍යායාම කරන්න ඔව් යෝගී ව්‍යායාම යෝග ව්‍යායාම අර අතනක් තියෙන මේ මෙතන මෙතන අපි උඩ බාරක වදින්නේ බාරක උඩ ඊට පස්සේ මේ මේක එක පැත්තක හොටෙල් එකක්ද හොටලයක් වගේ ගියා හොටෙල් එකක් වගේ ගියා. ඔව්. ඉතින් ගෙවා කැලුම් හිතන්නේ ගෙයක් කියන්නේ මේ පීල් කෑලි දෙක එලලා ඈ යන්තම් කුසිය බයලාගෙන එහෙම හිතන සමාජයකට අපි කොහොමද කැලුම් මහා සමාජයක් විදිහට සමාජ කතිකාවක් ගේන්නේ? දැන් එහෙම සමාජ කතිකාවක් ගෙන යන්නේ ඕව පැට්‍රිකරි නෑ කරන්න බෑ මම මෙහෙම ගොත් වහල උඩ එළවලු ටික වගා කරගෙන හරිද 7 ස්ටාර් හොටෙල් එකක විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා අපි කිව්වොත් අපි හදන සමාජ ක්‍රමයක්. හරිද? එහෙම මිනිස්සු කියන්නේ අනේ ඔය නිකන් බොරු බයිලව කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගික නෑ ප්‍රැක්ටිකලි නෑ කියන්නේ ප්‍රැක්ටිකලි නෑ එතකොට මම මේ කියන්න හදන්නේ එහෙම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් මිනිසුන්ට හිතන්න ඕන පළවෙනියෙන් වන්දේ වැඳ ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ 23 දවස් ඉඳන් කැලුම් අපි පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තා යටතේ ආරක්ෂාවෙන් හැදෙන්නේ ඊට පස්සේ ඕක ඔටෝම අපි පන්සලේ හාමුදුරුවොත් එක්ක එහෙම නැත්නම් ආගමත් එක්ක එහෙම නැත්නම් දෙයියන් වහන්සේත් එක්ක ගොනු වෙනවා ඊට පස්සේ අපි හිතන තැන ලොක් කරලා දානවා හරිද හිතන්නේ ඊට පස්සේ හම්බ වෙච්ච ජීවිතේ තියෙන්නේ මොකක් හරි මහල් කැයි දෙකක් අහලා ගයක් හදනවා හරිද ඊට පස්සේ ඒක තුළ වාහනකින් එනවා කනෝ බොනෝ යනවා පොඩි ඇඳක නිදා ගන්නවා එහෙම ඊට වඩා වෙනස් විදිහට ලෝකේ කැලුන් දෙවියෝ කියන කෙනෙක් නැහැ ඒක මිනිසුන්ගේ ලොකුම බොරුව තමයි දෙවියෝ හරිද එතකොට ආගම් කියන ඒවා මිනිසු නිර්මාණය කරගත්තා ඉතින් ඔය අර ඒවට කොටු වෙලා යදම් වෙලා සංස්කෘතික යදම් වලින් බැඳගෙන ඉන්නේ නැතුව විවෘතව විචක්ෂණ සීලව හිතන්න පුළුවන් නම් මේවා කරන්න පුළුවන් කියලා ප්‍රැක්ටිකලි පෙන්වන්න තමයි මට ඕනකම තිබ්බේ හරි දැන් මම විශ්වාස කරන මෙහෙම එකක් ඒ සමාජයේ මේ මිනිස්සු ඒකෙන් ෆැන්ටසියක් වින්දනය කරනවා නම් ඒ ඔවුන්ගේ අයිතිය නෝයේද ඔවුන්ගේ අයිතිය කියන්න පුළුවන් මෙහෙම ඒක ඔවුන්ගේම නිර්මාණයක් තමයි ඒ පොඩි කාලේ ඉඳලා මනුම් පොඩි අපේ ආධ්‍යාත්මය තුළට ඒව ගෙනල්ලා තියෙන්නේ මේ පවතින මේ ජන ප්‍රජාව විසින්. එතකොට මේගොල්ලෝගේ නිර්මාණයක් නෙවෙයි ඒක. ෆැන්ටසියක් වෙන්නේ තමන්ගේ නිර්මාණයක් වෙන්න ඕන කියලා. එතනගනේ අපි ඔයා ආගම නිර්මාණ කරන් ඔයා වැඳ වැඳ හිටිරා අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන ඔයා අනුන්ගේ ආගමකට වැඳ වැඳ ඉන්න එකනේ අවුල. එහෙම ලෝකේ බුදුන් අය කියන්නේ මට වඳින්නේ කියලා. මට පේනවා බුදුන්ගේ දහය වඳින්න පුළුවන් දැන්. යෝ ධම්මං පස්සදී යෝ මං පස්සදී මහණනි මගේ ධර්මයේ දකින්නේ කවුද ඒ මං දකින්න ආහනි. වඳින්නේම නැහැ කැලුම්. හිතන තැනටයි මිනිස්සු ගේන්න ඕන. කැලුම් කරන්නත් ඕන ප්‍රෝග්‍රෑම් එකනොත් මිනිස්සු වඳින තැනින් හිතන තැනට මොටිවේෂන් කරන්න ඕන. ලව් මිනිස්සු වෙනස් විදියට හිතුවොත් මේ තියෙන ධාරාව සම්පූර්ණ වෙනස්තාවයක වෙනවා. මිනිසුන්ගේ ජීවිත රට මුළු ලෝකෙම බොහොම වෙනස් කරන්න පුළුවන් හිතන්න පුළුවන්. හැබැයි හිතන ඒවට දොරාගුළු දාලා තියෙන්නේ ඔය පූජකව සහ පාලකව. පාලක. ඒක වඩාත්ම නිවැරදි. මොකද ඇත්ත විදියට හිතලා මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්නවලට අපිත් උත්තර සොපයන්න ගිහිල්ලා අපිත් වැටිච්ච අමාරුවල අපි ඉතා හොඳින් දන්නවා. නමුත් සම්ප්‍රදාය වෙනස් කරන්න ඇත්ත මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සමාජය ඇතුලේ ගොඩනගා උත්සාහ කරන හැම මොහොතකම සාම්ප්‍රදාය විසින් පාරදීම් සිදු කරලා ඔවුන් විනාශ කරන විවිධාකාර චෝදනා වැනියට ඒක කලින් අදයියක නෙවෙයි 1790 ගණන් වල ක්‍රූසෝ පුච්චල මැරුවා පල්ලියේ මොකද්ද හේතුව සූර්යා වටා පෘථිවිය කරකනවා කියුවා ඒ කියන්නේ ගැලීලියෝ සෝරි මේ ක්‍රූසෝ කිව්වේ මේ රූසෝ කිව්වේ මේ දාර්ශනික කතාව පල්ලියෙන් කව පැත්ත
සැටියක් වගේ කියලා නෑ කෘතිය ගෝලාකාරයි හරිද ගෝලාකාරයි ගැලීරිය හොිර ගෙදර දැම්ම කූසෝ පුච්චල මැරුවා හරිද ඒ අද ඊයේ නෙමෙයි මේ මේවා ඊට කලින්ට වුණා ඒ කියන්නේ මං කියන්නේ වෙනස් විදියට හිතන්න මිනිස්සු පොළඹවන්න නම් අපි පැටිකලිය එක කරන්නත් ඕන ඒ අමතරව මේ දේව ඌස්නේ ආගම් ඌස්නේ ජාතිවාදී ඌස්නේ ගලවන්න ඕන මිනිස්සුන්ගේ කලවල මිනුතු දියුණු විවෘතව හිතන්න පුළුවන් හෝමෝ සේපියන්ස් කියන මිනිස්සයා විතරක් ගේන්න ඕන. අන්න ඒ මිනිස්සයා බොහොම නිදහස් හිතන්න පුළුවන් එකිනෙකාට ආදරය කරන මිනිස්සෙක්. දැන් මානවහිතවාදී මිනිසුන්ට මානවහිතවාදී කියන එක මුලින් විවෘත වුණාම තමයි මේක කටුවල දාලා සිංහල කට්ටේ හරි දෙමළ කට්ටේ හරි යුරෝපියන් කට්ටේ හරි ඇමරිකානු කට්ටේ හරි එතන දාලා ඉන්නකම් ඒ මිනිස්සයා මානවහිතවාදියෙක් වෙන්නේ නැහැ. ඔව්. ඒක බොරු කතාවක්. මට කැලුම් ආගමුත් නැහැ. මම ආගම් විශ්වාස කරන්නේ නැහැ. ಜಾති විශ්වාස කරන්නේත් නැහැ. රට ಜಾති කත්වය විශ්වාස කරන්නේත් නැහැ. මම විශ්වාස කරන්නේ ග්ලෝබලයිස් නිසා. විශ්වීය මිනිසා විතකොන මට විශ්වීය මානවයා මං හැම ලෝකේ කැලුන්ට වගේම ඇමරිකාවේ මිනිස්සුන්ට වගේම ඉන්දියාවේ මිනිස්සුන්ටත් දෙමළ මිනිස්සුන්ටත් එක වගේ ආදරේ. ඔව් ඒ මිනිසුන් මානවහිතවාදී මිනිසු සමාජයේ ඇත්තටම මේ ඉන්න එකත් හරිම විරලයි. හැබැයි මේ මානවහිතවාදී මිනිසුන්ට ලැබෙන සැලකිල්ල හරිම සෝචනීයයි. අවශ්‍ය නැණික විශේෂ සැලකිල්ල ඕනේ නැහැ. හැබැයි මෙහෙමයි ඔවුන්ට ජීවත් වීමේ අයිතිය දෙන්න බෑ. ජීවත් වීමේ අයිතිය දෙන්න දියුණු සමාජයක් හදන්න ඕනේ. ඒ දියුණු සමාජයක් අපේ රටේ නැහැ. ඒක තමයි. ඒ නිසා මේ මානවහිතවාදී මිනිසුන්ටත් සමාජයේ පැවැත්මෙදිත් විශාල අර්බුදවන් වලට ලක් වෙලා ඔවුන් වඳවීමේ තත්යකට පත් වෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ කලුන්. එහෙම වෙන්නේ සමාජයේ එහෙමනම් ඉන්න අපගම එනෝනේ ඔය කියන්නේ ඉඳ ගල් යුගයට යනවා සමාජය. කවදාවත් ඒ අනුමත වෙන්නේ නැහැ ගැලු. ඔව්. අනිවාර්යයෙන්ම ඉදිරියට සමාජ පරිණාමයේ වීමර නියමිතයි. ඒව ඒ වෙයිදී ඇතැම් පසුබෑම් වෙනවා. එතකොට ගඟක් ගලනකොට උනත් ගල් පරවල වදිනවා ඈ. කාර ඊට පස්සේ හැරෙනවා. නමුත් ඒව ක්‍රමයෙන් ගඟ ගලන එක නතර වෙන්නේ නැහැ නේ ගැලු. හරි ඉතින් අද දවසෙත් අපි ඇත්තටම අපේ වෛද්‍යතුමාගේ සුන්දර නිවසේ තමයි අපි ගත කරේ. හරිම අපූර්ව නිවසක්, අපූර්ව නිර්මාණාත්මක දෑ, බොහෝ දෑ එකතු වෙච්ච ස්ථානයක් බවට පමණ පත් උනේ. ඉතින් ඔබට පේන ඇති මේ සුන්දර නිවස තාමත්ම හිතට දැනෙන සියලු දේවල් වලින් පරිපූර්ණ වෙච්ච අපූර්ව නිවසක ඉඳලා තමයි අද දවසේ අපේ කතාබහ අවසන් කරන්නේ. අවසාන වශයෙන් ඔබගේ ෆැන්ටසිය ගැන ලෝකයට කියන්න තියෙන අදහස කුමක්ද වෛද්‍යතුමා? කැලුම් මෙහෙමයි. අපි විශේෂ මංගව අපිට විවෘතව හිතන්න පුළුවන් නම් එකන කාටවත් යටත් වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ හරි මිනිසු නිර්මාණ කරගත් බොරු උගුල් වල හිර වෙන්නේ නැත්නම් හරිද අපි ඕන කෙනෙකුට මේ අභිභවා කියපු දේවල් කරන්න පුළුවන්. අභිභවා කිය මේ අභිභවා මේක නෙමෙයි මේ අභිභවා කියපු දේවල් කරන්න පුළුවන්. කලු මේ වගේ දෙයක් විශ්වාස කරනවද? නුග ඇටේ හරි පොඩිනේ. ඔව්. තනකොළ ගහයට තමයි නුග ඇටේ පැලවෙන්නේ. වෙයි නුග ගහ අත්කර ගන්න මහ වපසරිය තනකොලගත් බිරියන ගන්න ත්‍රිවිධන ගන්න කරවත් අත්පත් කර ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි තනකොල ගහක් වගේ වෙච්ච නුග ගස් වගේ මිනිස්සු හදන්න ඕන. ඒකට නම් අර මං කිව් දෙවියන් වහන්සේ හරි පන්සල හරි පාල්ලිය හරි කතරගම දේවාලය හරි තියෙන වහන්න ඕන. වහන්න ඕන කියන එක ගලවනවා විනාශ කරනවා නෙවෙයි. ඒ තැන් වලට මිනිස්සු ලඟු වෙන වඳින චින්තනයේ වෙනස් කරන්න ඕන. ඒ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස අපි බොහොම කැමති. අපේ ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට විවිධ අදහස් වෙනස් අදහස් සමාජයේ ඇතුලේ විශේෂයෙන් කතා බහ කරමින් කතා බහ කරනවා වගේම එතුමාගේ නිර්මාණාත්මක දෑ චින්තනය හැම දෙයක් තුළම මේ හැම අංගයක් ඇතුළෙම අපි දැක්කා ප්‍රායෝගිකව. ඉතින් ඒ නිසා වෙන අපි හැම විටම මේ යන අපූර්ව දේවල් අපේ ටීවී දකුණු මාධ්‍ය ආයතනත් එක්ක බැඳරින්න සුන්දර මිනිසුන්ට එකතු කරන්න අපි උත්සාහ කරේ. ඒ නිසා විශේෂයෙන්ම අපිත් බොහෝ නිවාස දුප්පත් ජනතාවට ඔබේ ශක්තියෙන් ධෛර්යයෙන් නිර්මාණය කළා. මේ මිනිසුන්ගේ ජීවිත ගොඩ දාන්න පුළුවන්ද කියලා බොහෝ අවස්ථාවල බැලුවා. හැබැයි
නොදියුණු සමාජයක මිනිසුන්ගේ ජීවිත ගොඩ දානවා කියලා කියන්නේ අපිටත් වලට වැටෙන්න තියෙන අවකාශයන් වැඩි. ඉතින් මේ හැම තත්ත්වයන් ඇතුළෙම අපි බැලුවා අපි වෙනස් වෙලා දියුණු මිනිසුන්ගේ දියුණු මනෝභාවයන් අපේ ප්‍රේක්ෂකයන් ඇතුළට ගේන්න. ඔබ දියුණු වුණොත් ලෝකේ ලස්සන වෙයි කියන එකයි අපිට පේන්නේ මේ බලන ඔබට තේරෙන ලස්සනකම මේ භෞතික ලස්සන වගේම වෛද්‍යතුමාගේ හිතුවිලිත් ලස්සනයි වෙනස්. ඒ වෙනස්කම් ඇතුළේ තමයි අපි අද දවසේ වැඩසටහන ගොඩනැගුවේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට ඔබේ අවුරුදු 8ක ශ්‍රමය, අවුරුදු 8ක ප්‍රාග්ධනය, අවුරුදු 7ක චින්තනය මේ විදියට සමාජයට විකසිත කිරීම ගැන අපි මිනිස්සු විදියට මානව ප්‍රේමීන් විදියට බොහොම සතුටු වෙනවා. ඔබ වගේ වෙනස්ව හිතන මිනිස්සෙක් ප්‍රැක්ටිකලිව මේ වෙනස කළා ලෝකයට පෙන්නපු එක ගැන ලංකාවේ ගෝත්‍රික සමාජයට වෙනස් චින්තනයක් ඇති මිනිසුත් මේක ඉන්නවයි කියන එක පෙන්නපු එක ගැන අතිශයින් සතුටු වෙනවා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ වැඩේ එකතු වුණාට බොහොම ස්තුතියි කනි. වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.